ලංකාවේ භාවිතාව කොයි විදිහටද එතනින් මෙපිට සිද්ධ වෙන්නේ රතුගුරු සංවිධානයේ? අතරම 2010 පැවතිච්ච යුදමය තත්ත්වය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා රතුගුරු සමාජය ජාත්‍යන්තර රතුකුරුස සමාජ සම්මේලනයත් එක්ක එකතු වෙලා යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීමට වැඩසටහන් රාශියක් දියත් කරා. එහිදී ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අපි ක්‍රියාත්මක කළා නිවාස වැඩසටහන්. ඊට අමතරව ඔවුන්ගේ සනීප ආරක්ෂාව සඳහා අපි සෑහෙන අවධානයක් යොමු කළා. ඒ කියන්නේ පශ්චාත් යුද සමයේ. පශ්චාත් යුද සමයේ. ඊට අමතරව අපි ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහාත් සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. මුළු උතුරු පළාත පුරාවටම මේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා යුදමය තත්ත්වයෙන් පස්සේ. ඉතින් ඊට අමතරව ඊට පස්සේ ඇතිවෙච්ච ස්වභාවික ආපදා ගම් වතුර නායම් වගේ තත්ත්වවලදී අපේ මැදිහත් වීම අපි කරලා තියෙනවා. ඊට අමතරව මෑත ඉතිහාසය අපිට ගන්න පුළුවන් අපිට මූණ පාන් වෙච්ච කොවිඩ් වසංගතයේ ඒකෙදී ශ්‍රී ලංකා රතුකුරු සමාජය ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලට ඒ වගේම රජයේ අනෙකුත් ආයතනත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් කරා වෛද්‍ය උපකරණ අවශ්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඒ වගේම තමන්ගේ පුද්ගලික ආරක්ෂාවට භාවිතා කරන ඇඳුම් කට්ටල ඒ වගේ සෑහෙන වැඩ කොටසක් අපි ඇත්තරම රෝහල් පද්ධතියත් එක්කත් එකතු වෙලා රජයත් එක්කත් එකතු වෙලා ඉෂ්ට කරා. මේ අවස්ථාවේදීත් අපි සෑහෙන මැදිහත් වීමක් කරනවා මේ දැනට රටේ පවතින මේ ආර්ථිකමය තත්ත්වය හරහා පීඩාවට පත්වෙච්ච ජනතාවට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මූල්‍ය ආධාර ලබා දීම ඉස්කෝල අපේ යන කුඩා දුවා දරුවන්ගේ පාසල් උපකරණ සඳහා මැදිහත් වීම ඊට අමතරව කුඩා ගැහැණු ළමුන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි ජීවනෝපාය සංවර්ධනය සඳහාත් අත දෙනවා. ඊට අමතරව ස්වයන් රැකියා පැත්තේ ස්වයන් අපි පුහුණුවක් ලබා දෙනවා. ඇත්තටම පුහුණුවක් ලබා දීලා අපි මූලාධාරයක් ලබා දෙනවා. ඔවුන්ගේ දැනට පවතින ජීවනෝපාය සංවර්ධනය කරගන්න හෝ අලුතෙන් ජීවනෝපායක් ආරම්භ කරන්න. ඊට අමතරව අපි ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳවත් සැලකිලිමත් වීමක් තියෙනවා. ගර්භණී මාතාවන්ගේ ඒ වගේම පාසල් වයසේ යන කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා අපි හොයලා බලලා ඒවා වැඩි දියුණු කරන්න සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ප්‍රථමාධාර සඳහා අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මේකේ වැඩසටහන් රාශියක් මේ පවතින තත්ත්වය යටතේ අපි සමාජයට වැඩ කරලා තියෙනවා. දැන් ලංකාවේ ප්‍රමුඛ වබුතුමාලා මේ වෙලාවේ ව්‍යාපෘතීන් විදිහට මොනවද අරගෙන යන්නේ? ওই සියලුම කාර්යයන් සිද්ධ කරනවාද? එහෙම නැත්නම් ප්‍රමුඛ ව්‍යාපෘති විදිහට මොකක්ද ඔබතුමාලා සිද්ධ කරන්නේ මේ වෙලාවේ? මේ වෙලාවේ ඇත්තටම ප්‍රමුඛ විදිහටම අපි කරන්නේ මේ මේ තියෙන ආර්ථික තත්ත්වයෙන් පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක අසරණ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මේ සියලු කටයුතු අපි දැනටත් ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25 ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන්ම මූලාධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි අපි ඔවුන්ට ජීවනෝපාය කරගෙන යන්න අමතරව තමන්ගේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වියදම් පියව ගන්න අවශ්‍ය සහයෝගය මූලාධාර හරහා කරගෙන යනවා.